ජීවිතයයි මට මේ තරම් සමච්චල් කරන්නේ. අතේ දුරින් පේනේ නැහින්ද ගන්න කලින් මිනිල යන්නේ. දේශාම්සේ මියුසික් ප්‍රැක්ටිස් පටන් ගන්න හැමදේම ලෑස්ති කරලා තිබිලත් අපේ කෙල්ලු ටික මං වෙනුවෙන් ආපහු බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් ගන්න පොරොන්දු වුණා. ඒත් ඒක පොරොන්දුවක්ම විතරයි. අපි අක්කුන්ට කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා කියලා හිතාගෙන මෙන්න මේක දෙක පොන්නකෝ මට එපා මොනාදානේ ඔය කවුරු නැතත් මං වත්තක හිටියන එකේම බැහැලා ඒක ඉතලන් එක බොන්නකෝ කම්බයක් ඕන තැන්ට මදු වෙලක් තිබිලා වැඩක් නෑ චින්ති හා කම්බයක් කම්බෙන් කොහොමද පාන්ති බෑන් ගන්න? බෑන් ගහන්න නෙමෙයි කම්බයක් ඕනේ එල්ලෙන්න. එල්ලෙන්න? මලා. අද මාර නරක දවසක් පහන්දි. ප්‍රැක්ටිස් කරන්න තරම් ඔළුවේ නිදහසක් තිබුණේ නැහැ. සෝරි කෙල්ලේ. අපි හෙට හවස අනිවාර්යෙන් සෙට් වෙමු. මොකෝ මේ? එකෙම්ම කියනවා නම් අක්කේ, ඕගොල්ලෝ ඔක්කොම මෙතන සෙට් කරලා ඉවර වෙලා පාන්දේවල ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම සෙට් කරගෙන ඉන්නවා. අලිත් නැහැ, කොටිත් නැහැ, ඔක්කොම දෙන්නම් කිව්ව එකක් කරන්නේ නැහැ. අන්තිමට කුක්කුටියක් කරපු වණිට මේක ඔකා විතරයි. ආ. නැත්ද පාන්දි? මල්ලි යනවා මෙතනින්. අනුගේ සීනි කිරන්න නැතුව. මේ කියන්නේ හැදුවේ මේ අක්කල හැම කරන්නේ නෑ යම ඔයි මෙතන පහන්දි මට ඇත්තටම ලොකුවට උමනාව තිබුණා ප්‍රැක්ටිස් එන්න කොහෙද මේ ප්‍රශ්නයක් ආවනේ මන් දන්නවා ප්‍රශ්නේ හරකෙක්ගේ ප්‍රශ්නයන්නේ बैंड प्रैक्टिस हर के इतना हर के प्रश्न लुकदेना हर प्राक्टिस करान बेरी होना हेट अनिवार्य कर मम्मा पोरों दुवे पोरों दु थारी सबाम पेनवागे बट किसी में विश्वास आखने ඔයා කලේ තිලක නැන්ද කලපු දෙයමයි. මියුසික් නවත්තන්න කියලා එයා මට මූණටම කිව්වා. හැබැයි ඔයා මූණටම නොකිය වටෙන් ගින් ඒ දෙම කළා අක්කේ. චත්‍ර දන්නවද එහෙම මාළුන්ට ගෑම දාන්න කියලා අනේ වන්දබුස් මට ඒ ගැන හිතන්න ඕන ඒව ගැන හිතනවට වඩා තමුන්ට හිතන්න තව ගොඩක් දේවල් තියෙනවා චත්‍ර බැරි නේද ආගන්න මං කියන්න මට වහන්න ඕනේ නෑ බොස් මාත් දැන් ඉන්නේ පිළිවිඩට අහුවෙච්ච මාළුවෙක් ममतक
වැඩේට ට්‍රික්කි කැමැත්තත් හම්බ වෙලා. ජූට වැඩියෙන්ම සන්තෝෂේ එකයි. ඊයේ මං ඒ ඇදි පාටියක් වගේ බොස්. මං ආයෙම කියන්නේ මොනා හරි ක්‍රමයකින් සර් බැරිද ජූට රට යවන්න. ඉතාලියට බැරි නම් අඩුමාන ඉන්දියාවට වත්. චත්‍රෙට වෙලා තියෙන්නේ මට වෙච්ච දේම තමයි. මං එදා වැටිච්ච වලේ අද තමුසේ වැටි. තමුසේ ටික්කිට හවුවේ. එහෙම දෙයක් නෑ බොස්. චත්‍ර එදා මම ටික්කිට හවුවෙලා මගේ අතේ තිබ්බ හොඳම තුරුම්පුව සුගාරයව මන් නැති කරගත්තා. ඌව හොයන්න මම තාමත් කට්ට කන. තාමත්. දැන් තමුන් හදන්නේ ටික්කි හින්දා තමුන්ගේ අම්මගේ ජීවිතේ නැති කරගන්න. මතකද අපේ ඇග්‍රීමන්ට්? තමුන්ගේ අම්මගේ ඔපරේෂන් එකට සල්ලි හම්බ වෙන්නේ සුගාරයා මේ ලෝකෙන් චුතු වුණාට පස්සේ. චත්‍ර මට ඔය ජූට් කියන එකව පිටරට යවන්න බෑ. හැබැයි මට පුළුවන් මිනිහට පිටරට ක්‍රිකට් ටීම් එකක් පෙන්වන්න. මේ තියෙන්නේ ඔස්ට්‍රේලියන් 2A එකේ පාසස් ටික. මිනිහට කියන්න මේ මැච් එක බලන්න ගිහිල්ලා හීනෙන් හරි රට යන්න කියලා. තැනම වල මම මෙතෙන්ට ආවේ. අර මෝලේ ලීගෙන ආපු අය බලන් ඉන්නවා සල්ලි ගන්න. මෙතෙන්ට එලා මොකද කරන්නේ? ගේ හිතට හරි නෑම. අර එළ දෙන අය ගෙනල් දුන්න කියන්නේ මගේ මූණට දමල ගැහුවා කියන බා. සෙල්ටන් අය. ඕකට කරන් තියෙන මෙච්චරයි. එක්කෝ මිදි තිත්තයි කියලා වැඩි අතාරින්න ඕනේ. එහෙම නැත්තම් උන්නත් දායි මලත් දායි කියලා කුකුල් කොටුවට වයින්න ඕනේ. දෙකම කරන්න ට්‍රයි කරලා හරි ගියේ නෑ කියලා උඹ දන්නවනේ තිලකෝ. මෙච්චර කාල ගෑනු ඉස්සරහා රජෙක් වගේ හිටිය සෙල්ටන් අයියා ගෑණියෙක් ඉස්සරහා කැඳෙක් වගේ ඉන්නවා දැක්කම උළුටත් හරිනේ අප්පා. ඉන්දුලි නංගි කියන්නේ හරියට කූඩැල්ලෙක් වගේ. හිතේ තැන කතාරින්නේ තව දෙනක් අල්ලගෙන. කූඩැල්ලට හුණු ටිකක් තිබ්බනම් වැඩේ හරියයි හැබැයි. හුණු උණු තියාගනින් උඹේ මේ විහිළු කරන්න ඇවිල්ලා මට කියලා කන පලා ගන්න නැතු ඉඳපන්. ඕකනේ කියන්නේ ඉතින් මින්දුල්ලා ගෙදරට හරක් දක්වද්දී අපි මසුරන්. හැබැයි ඉතින් වැඩේ කොටුට ගියාම සෙල්ටන් අයලා තිනවා අපේ කරේ නගින්ද. සෙල්ටන් අය අර තිලකක් අය දුව ඉන්නේ චම්පි. ඒ කියාවනේ සෙල්ටන් අය හොයාගෙන මෝලට. මා හොයාගෙන බැහැ නේද මොකටද කියන්නේ? ඇව්වා ඇව්වා එන්න ඇවිල්ලත් මං ආපහු හැරලා ගිල්ල ඇව්වා නංගි මොකක් හරි හදිස්සියක්ද කියලා. මොකද කිව්වේ? ගිහිල්ලා සමගියෙන් සමාදානයෙන් බේරගන්න පුළුවන් වැඩක්ද? එහෙම නැත්නම් අඩවුවක් අස්තිරමක් අල්ලලා බේරගන්න ඕන වැඩක්ද? සමගියෙන් සමාදානයෙන් පොඩි ලකුණක් දාගන්න වැඩක්. මේ මට ලකුණු දාගන්න ඕනේ නැහැ. මගිල්ල ඒකට ගියාම පර්මිට් නැති කොටම මගේ ලීම වලට බාර ගන්න නැහැ කියලා. මම වැඩ කරන්නේ රටේ නීතියට අනුව කියපන්. එහෙම කියන්න ඕනේ නැහැ. ඒක ඇවිල්ලා ඉන්නේ අර එළ දෙන වාපෝ ඉල්ලගෙන යන්නේ. එහෙම කරද බං ඒ. ඔන්න සෙල්ටන් අය ගණන් උස්සන්න නියම වෙලා. අර පොඩි කෙල්ල අඬනවලු වැස්සෙ වෙල්ල ඉල්ල. ඒකේ කැඳිල්ල බලන් ඉන්න බැරි තැන චම්පි ඇවිල්ලා තියෙන සතාව එක්කගෙන යන්නේ. අන්න බලාපන්. අර පොඩි කෙල්ලට තේරෙනව එළ දෙනගේ යගේ. යකෝ මේක සීකර මාමලට තේරෙන්නේ නැති එක නේ වැඩි. යමා යමා. පිළි එළ දෙන චම්පිර දෙමු. යමා.
වගේ රේඩියෝ එක අරන් ඉංග්‍රීසි පාඩම දාගත්තා නේද? මට මැච් එකක් අහන්න තියෙනවා නේද රේඩියෝ එක ඔබ එහාටයි මෙහාටයි කරකෝල කරකෝල ඔක කඩා දානවා කොයි වෙලාවෙද? අයියෝ ආච්චි මොනවද ආච්චි මේ කියන්නේ? මම මොකටද මගේ සුදු ආච්චි කම මේ රේඩියෝ එක කඩලා දාන්නේ? ආච්චි දන්නවද මම මේ මොකද්ද මේ ටියුන් කර කර හිටියේ කියලා? මොකද්ද? මැච් එක මැච් එක මැක් මීටරේ කරකවන්නේ ආවල් දෙකටද? ආවල් දෙකටද මගේ ආච්චි? මගේ ආච්චිට මැච් එක අහන්න දෙන්නනේ. උඹ රෑ එළිමෙටකන් ඕක කරකැව්වත් මැච් එක අල්ලනවා බු. අද මැච් එක නෑ බං අද නෑ. මෙන්න මෙයාට ගනින් ඕක. ඔබට තමයි කියන්නේ අපි තොප්පි මහන්ඩ ගත්තොත් ඔළුව නැති වුන් ඉපදෙනවා කියලා. කර්මේ කර්මේ. ආච්චි සුදු ආච්චි මේ සුදු ආච්චිට මැච් එක අහන්න බැරි නම් මම අල්ලලා දෙන්නද හොඳ හින්දි සින්දුවක් අහන්න. ඔක්කොල්ලෝ මිසලා කියපම් මට උඹ මොකාටද මේ එන්න යන්නේ කියලා. අනේ මේ මගේ අතේ මට බුලත් විටක් ගන්න තරම් රුපියල් 20ක් නෑ ඔව්. යෝ ආච්චි සල්ලි බල්ලොත් නොකන සල්ලි ආච්චි. ඌව මොකටද? යුරෝ වලින් සාක්කු පෙරෙද්දි ඈ ආච්චි මේ මම හිතාගෙන ඉන්නේ තව මාස 6කින් විතර සරවණු මුත්තු ග්‍රවුන්ඩ් එක ළඟින් තට්ටු තුනේ බිල්ඩින් එකක් ගන්න ඉටලි සිස්ටම් එකට. සරවන මුත්තුවෙන් හමන හුලඟත් මට සනීපයි. ඒ කාලේ ගවස්කාර්ලා බ්‍රැඩ්මන්ලා ගාපු හයේ පාරවල් වලට කැඩිච්ච පුටු තාම පැවිලියන් එකේ තියෙනවා. හැබැයි පුතෝ උඹෝය දකින දවල් හීන ගැන නම් මට ටික සැකයි. ආච්චි ඉතාලි යනවා කියන්නේ ඒ හීනේ අතේ පත්තු වෙනවා කියන එක. ආච්චි අර චත්‍රපෝසා හැම පැත්තෙම වැඩේ සල්ලම් කරන් එනවා. ඒත් මට එක දෙයක් අඩුයි. රුපියල් ලක්ෂ 8ක්. ඒ හීනේ හැබෑ කරන්න පුළුවන් මගේ සුදු ආච්චිට විතරයි. ආච්චි ආච්චි මේ අර අල්මාරිය හංගලා තියෙන ඔප්පුව දෙන්නකො මගේ අතට. ආන්න දැන් තමයි හරකපෝල් පැලේ ගාවට ආවේ. ජුඩෝ කණ්ඩ අඳින්න නැති වුණත් නිදහසේ වැටිලා ඉන්න තැනක් තියෙන්න එපාය. මේ නාකි මාව අමතක කරලා දාපන්. බේ නංගි ගැන හිතපන්. ටිකි කෙල්ලාසරණි ඒකිට කවද හරි වැටිලා ඉන්න තැනක් තියෙන්න එපාය. අජේ මම කියන්නේ මෙච්චරයි. මට ඔය ලක්ෂ 8 දෙන්නකෝ. ඊට පස්සේ මොකද එන්නේ 8 ඩබල් වෙනවා. මාස 6න් ඩබල් වෙනවා ආච්චි. මොකක්ද ආච්චි ඊට පස්සේ අපි මේ මේක ඉන්න ඕනේ නැහැ. මේ අන්දරවත් ඉන්න ඕනේ නැහැ. කෙලිම බයිම කුරුඳු වත්තට. නෑ නෑ නෑ. උඹේ හීනෙන් දකින කුරුඳු වත්තට වැඩිය මේ හැබහින් තියෙන අන්දරවත් හොඳයි. කාන්පි හරි වැටිලා ඉන්න දෙනක් තියෙන්නේ නැහැ. මං ජීවතුන් අතර ඉන්න තාක්කල් උඹට මේ ඔප්පුව නම් දෙන්නේ නැහැ. ඉල්ලන්න එපා. ආ බොස්. And then good morning Jude. ආ good day boss. Very bad morning. ටෙලි යන්න වැඩේ ඔක්කොම සෙට්. කොහෙද? පයාච්චිගේ මේ ලෝභකම තමයි ජල්තරේ. ලෝභකම? බාහෝන දෙයක් හිතාගනි මමකෝ. හැබැයි මන් නැති දවසක මේ අසරණ ටික්කි කෙල්ලට පාරට වැටෙන්න ඉඩ දෙන්න බෑ. ආන් ඒ හන්දයි මං උඹට ඔප්පුව දෙන්න බෑ කිව්වේ. මහත්තයෝ ඇයි මහත්තයෝ මේ දුප්පත් අපිටම වල කපන්නේ? ආච්චි කියන දේ තත්තක් තියනවා ජූ. ඒකනේ කිසිම දෙයකට හදිස්සි වෙලා තීරණ ගන්න හොඳ නැහැ. මං අද ආවේ ආච්චිට පොඩි තෑග් ගත්තේ. ඈ? ඔව් ඔව්. මෙයාට තෑගිම තමයි දෙන්න වටින්නේ.
මොකද්ද මාත්‍යෝ? ආච්චි තින් ක්‍රිකට් වලට ආසයිනේ. ආ. ඊළඟ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මැච් එක බලන්න මං ආච්චි එක්ක. වට බොනේ. ඇත්තමයි මාත්‍යෝ මම ওই මැච් එක හීනෙනුත් දැක්කා. හීනෙන් දැක්කා මැච් එක. මාත්‍යානන් දෙයියේ. කිව්වහම අහලා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමු මම පැටියෝ හ්ම් අනේ පුතේ මේ මං හෝමගම රෙදි සාපුවක දැක්කා රෙදි වලින් මහපු අපූරු ඇසියෙක් අපි ඉස්කෝලේ යන්න එනකොට ඒක අරන් එමු කොහොමද කියලා? සඳලි යන්නේ චම්පිගේ ආරටමයි. තාත්තට මතකද? චම්පි පොඩි කාලේ එක එකා විස පෝලා පුදුම මුරණ්ඩුකමක් නේ තිබ්බේ. ඉරහඳ ඉල්ලුවොත් අපි ඉරහඳ ගෙනත් දෙන්න ඕනේ. නැත්තම් වැලහින්න වාගේ පෙරලි පෙරලි අඬනවා. මේ කෙල්ලගේ නොදැනුවත්කම හින්දා අපිට සිද්ධ වෙන්නේ ඉරහඳ උලා කාපයෙකුගේ උගුලට දන දන මහුවෙන්න. අන්න මගේ එළදෙන එනවා. තිලකෝ. ඇත්තටම දුවේ ආර බලාපංකෝ. මම මේ දකින්නේ හීනයක්ද? හීනයක් නෙවෙයි තාත්තේ. අපේ චම්පියා සඳලිගේ හීනේ හැබෑ කරලා. මගේ හොදේ චම්පියක්. මං හිතුවා මගේ වැස්සිව අරන් එයි කියලා. වැස්සිට දැන් හොඳටම වතුර තිබහයි. පුතා ගිහිල්ලා අර බාල්දියේ වතුර ටික අරන් එනවද? සීල්ල ඉල්ල අඬලා කෙල්ල හෙම්බත් වෙලා හිටියේ. හැතියන්තන් ඔබ වැසි ගෙනාවා. මං ෂෙල්ටන්ගෙන් වැසි ඉල්ලන් ආවේ හිතකින් නෙවෙයි යම්. සඳලි කඳුළු බලන් ඉන්න බැරි තැන. පොඩි එකීගේ හිත සනසන්න උඹ මෙහාට අරන් ඇවිල්ලා තියෙන හූනිය මද්දුවේ. ඔය හූනියම පිටිපස්සේ පෙරේතයෝ කුම්බාණ්ඩේ ආවේ නැත්තම් මෙන්න මගේ කන. මං ඒක නොදන්නව නෙවෙයි සීයේ. මං ඒක ෂෙල්ටන්ටත් කියලා තමයි වැස්සිව අරගෙන ආවේ. වැස්සිගේ මාර්ගයෙන් මින්දු බිලිගන්ගෙන පෙරේතු වලුණු මන්තරේ මං දන්නව සීයේ. ඔගලන්ට මෙන්න මේ වගේ තවත් ටෙලිඩ්‍රාමාස් බලන්න ඕන නම් මේ මෙතන තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා බොංගෝ SL channel එක subscribe කරන්න. එතකොට අපි අලුත් ටෙලිඩ්‍රාම එකක් දාපු ගමන් ඔගලන්ට notification එකක් එනවා. එතනින් කෙලින්ම අපේ channel එකට ඇවිල්ලා ඔගලන්ට මේක බලන්න පුළුවන්.